ගුරු උද්ඝෝෂණය අතර ගුරුවරියක ඇදවැටී මිය යාමේ පුවතේ රට පුරා මහත් කතාබහක් ඇති වූ මාතෘකාවක් බවට පත් වූයේ ඉකුත් නොවැම්බර් මාස 9 වනදා. ඒ ගුරු වැටුම් විෂමතා ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් ගුරුවරුන් විසින් දෙනියායේදී පැවති විරෝධතාවයක් අතර දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියක් හදිසියේ මිය යාමත් සමග රටේ වැඩි අවධානයක් දිනාගත් මේ පුවතත් සමග එකිනෙකාට චෝදනා එල්ල කර ගන්නට දේශපාලන වේදිකාවටද මෙය කදිම මාතෘකාවක් වුණා. එහෙත් ඒ තුළ සත්‍ය අසත්‍ය තොරතුරු දෝලනය වද්දී වරුණි අසංකා මදුභාෂණී ගුරුතුමියගේ හදිසි මිය යෑමේ සිද්ධියේ ඇත්ත නැත්ත අපි විමසා බැලුවා. මේ ඒ කතාව රට පුරා ගුරු විරෝධතා පැවැත්වෙන අතර දෙනියායේදී සංවිධානය කර තිබූ උද්ඝෝෂණය පැවැත්වුණේ පාසල් කාලයේ නිමවීමෙන් පසු සබස් යාමේදී. ආරම්භයේ එක් තැනක සිට විරෝධතාවය දක්වන පිරිස පසුව විරෝධතා පාගමනක් ආරම්භ කරන්නේ කලින් සැලසුම් කළ පරිදි. එලෙස ගමන් ගන්නා ගුරුවරුන් මද දුරක් ගමන් කොට කෙටි රැස්වීමකට මුලපරන්නේ විරෝධතාවය පැවැත්වෙමින් තිබියදී. ඒ අතර හදිසියේ ක්ලාන්ත වී ඇද වැටෙන්නට ගිය ගුරුවරිය අසල සිටි පිරිස අල්ලාගෙන වහා දෙනියාය මූලික රෝහලට රැගෙන ගියා. ගුරුවරිය රෝහලට ගෙන ගියද ඇය ඒ වන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය වුණා. හදිසියේ මෙලෙස මියගොස් සිටියේ මිරිස්වත්ත පාර ඉහළගම දෙනියාය ලිපිනේ පදිංචිව සිටි දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ ඒ.ඩී. වරුණි අසංකා මදුභාෂණී නම් 27 හැවරදි ගුරුතුමියයි. පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ ගුරු පුහුණුව ලබා වරුණේසිය පළමු පත්වීම ලබා දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට පැමිණ ඇත්තේ 2020 වර්ෂයේදී. දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණිය වූ වරුණි තම ගමේ පාසලට පළමු පත්වීම ලබා පැමිණීම වෘත්තීය සමිති නායකයෙකු වූ වරුණගේ පියාට ඇති කළේ අසීමිත සතුටන්. තම පත්වීමෙන් පියා සතුටපත් වුවද ඒ සතුට විඳගන්නට මව ජීවතුන් අතර නොසිටීම වරුණිට කළේ දුකක්. වරුණි විද්‍යාපීඨ පුහුණුව ලැබමින් සිටියදී සිය මව හෘදයාබාධයකින් මියගොස් තිබෙන්නේ 2017 වර්ෂයේදී. වැඩිමහල් සහෝදරියන් විවාහයට පත්වී සිටීම නිසා මව මිය යාමෙන් පසු තම පවුලේ මවගේ කාර්යභාරය ඉටු කර ඇත්තේ වරුණි විසින්. එය පියාට ලබා දුන් මහා දිරියක් වී තිබුණා. අධ්‍යාපනයෙන් පෙරට පැමිණි වරුණි ගුරුවරියක් වීම දක්වා පැමිණියද ඇය තම ආයු කාලයෙන් හරි අඩක් ගත කළේ ඖෂධවල සහය ඇතිව. ඒ ඇය පාසලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටියදී වයස අවුරුදු 13 ඇති වූ හෘදයාබාධයක් මත සිදු කළ හෘද සැත්කමක් හේතුවෙන් කුඩා කල ඇති වූ පපුවේ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහලට ගිය වරුණිට වේගවත් කොලෙස්ටරෝල් වර්ධනය වීමක් හේතුවෙන් දරුණු හෘද රෝග තත්ත්වයක් පවතින බැවින් ඇයිගේ ජීවිත ආරක්ෂාව සඳහා වහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණා. මේ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ නාමල්ගමගේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ මූලිකත්වයෙන් පුංචි වරුණිට හෘද සැත්කමක් සිදු කෙරුණේ ඇයිගේ ජීවිතයේ යම් කාලයකට හෝ රැකදීමේ අරමුණෙන්. සත්කම සාර්ථක වුවද වරුණි ජීවත් විය හැකි කාලය පිළිබඳ නිගමනයක් වෛද්‍යවරුන් සතු තිබුණා. ඒ තත්ත්වය දෙමාපියන්ට මහා වේදනාවක් ගෙන දෙන ආරංචියක් වුවද වෛද්‍යවරුන් විසින් වරුණිගේ වැඩි ආරක්ෂාව සඳහා ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත් කර තිබුණා. මගේ දුව ජීවත් වෙන්නේ අවුරුදු 24යි කියලා වෛද්‍යවරුන් මට කියලා තිබුණත් අපි ඒ ගැන දුවට දැනුම් දුන්නේ නැහැ. ඇයට එය නොදැනෙන ලෙස අපි ආරක්ෂා කරගත්තා. මගේ නෝනා නැති වුණාට පස්සේ ගෙදරට අම්මා උනේ මගේ රත්තරන් දුව. මේ සිද්ධිය වෙන්න කලින් මාස 2-3ක සිට දුව අසනීප වන තත්ත්වයක් තිබුණා. මේ ගැන දෙනියාය ඉස්පිරිතාලේ දොස්තර මහත්වරුන්ට පෙන්වූ විට දුවට හෘදයාබාධයක් ඇති බව පවසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුඹුරු පිටියේ මූලික රෝහලට යවුවා. එහිදී දුව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් නැවත ශල්‍යකර්මයක් කරන්න බැහැ කිව්වා. පසුව දුවගේ ජීවිත ආරක්ෂාව කරගන්න අපි හෙළ වෙදකම් වල පිහිට පතමින් සිටින විට තමයි මේ දේ සිද්ධ වුණේ. වරුණි අසංකා ගුරුතුමියගේ පියා වූ සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික ඒ.ඩී. ආර්යදාස මහතා එලෙස පැවසුවා. වරුණි ගුරුතුමියගේ හදිසි මිය යාම ගුරු පද්ධතියට මහා වේදනාවක් ගෙන දුන් අවස්ථාවක් වී තිබුණා. මාතර දිස්ත්‍රික්කයේ ගම් නියම් ගම් පුරා ඇති සියලු පාසල්වල වරුණි නමින් යොදා තිබූ ශෝක ප්‍රකාශ බැනර් ඒ බවට මනාව පසක් කර තිබුණා. වරුණි රෝගයකින් පෙළෙන කාන්තාවක් වුණත් කිසිම විටක ඒ පිළිබඳ සිතුවේ නැහැ. හැම විටම දරුවන් වෙනුවෙන් වැඩ කළා. තම ගුරු පරපුරේ ගැටළු වෙනුවෙන් පෙනී සිටියා. වරුණිට මෙම ශක්තිමත් බව ලැබී තිබුණේ පියාගේ ආභාසයෙන්. වරුණි මියගිය දින පෙරවරුවේ අපි ගොවි උද්ඝෝෂණයක් දෙනියායේ පැවැත්වුවා. වරුණිගේ තාත්තා එහි ක්‍රියාකාරීව ලෙස සිටියා. හවස ගුරු විරෝධතාවයට වරුණි ආවා. ඇය විරෝධතාවයට ඒමට පෙර කලාප අධ්‍යාපන කාර්යාලයට රාජකාරී අවශ්‍යතාවයක් සඳහා ගොස් තිබුණා. පසුව විරෝධතාවයට එක් වුණු වරුණි රෝගී බව අමතක කර කිලෝමීටරයක් තරම් දුර පයින් විරෝධතාවයේ ගමන් කළා.
පසුව අපි නැවතී රැස්වීමක් පැවැත්තුවා. ඒ අතරයි වරුණි හදිසියෙම ක්ලාන්ත වී වැටෙන්නට ගියේ. අය කඩිනමින් රෝහල් ගත කලන් පළක් වුණේ නැහැ. රටට වටිනා කාන්තාවක් අපිට අහිමි වුණා. ලංකා ගුරු සේවා සංගමයේ මාතර දිස්ත්‍රික් ලේකම් ලාල් ප්‍රේමනාත් මහතා එලෙස පවසා තිබුණා. වරුණි ජීවත් වන්නේ වයස අවුරුදු 24ක් දක්වා පමණක් බවට වෛද්‍යවරු නිගමනය කර තිබුණද වරුණි වයස අවුරුදු 27 දක්වා තවත් වසර 3ක් ජීවත් වන්නට වාසනාවන්ත වී සිටියේ. ඇය තම අසනීප තත්ත්වයේ පසක තබා දරුවන් වෙනුවෙන් සිදු කළ අසීමිත කැපකිරීම වලට ලද ආශිර්වාදයක් ලෙසයි. ගුරු පුහුණුව උපාධිය පක්ෂාත් උපාධිය ඩිප්ලෝමා කතරම් තිබුණද ප්‍රාථමික දරුවන්ට ඉගැන්වීම විශේෂඥ කාර්යයක්. එයට ඉවසීම කැපවීම මෙන්ම පෙර සූදානම බොහෝ අවශ්‍යයි. රෝගී තත්ත්වයෙන් පසු වූ වරුණි දෙකශේණියේ දරුවන්ට වසර දෙකක් පුරා ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ඇයගේ කැපී පෙනීම හා දක්ෂතා මනාවට පෙන්නුම් කරනවා. වරුණි අසංකා ගුරුවරියක ලෙසත් සමාජයට ආදරය කළ තරුණියක ලෙසත් සිදු කළ මෙහෙවර අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෙරේරා මහතා මෙලෙස විස්තර කර තිබුණා. ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් සාමූහිකව සටන් වදින්න ඕන වෙලාවක කල් මරමින් මගහරින පිරිසට වරුණි කදිම ආදර්ශයක් ලබා දුන්නා. ඇගේ රෝගී තත්ත්වය පෙන්වා මෙම වැඩවලට සම්බන්ධ නොවී සිටින්නට ඇයට ඕනෑතරම් අවස්ථා තිබුණා. ඒත් ඇය එහෙම කළේ නැහැ. රෝගී තත්ත්වයේ මතුව නැවත ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර තමයි මේ විරෝධතාවයට ඇය ආවේ. ඇය වටිනා අදහස් තිබූ හොඳ කාන්තාවන්. දෙනියායේ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එච්.ජී. ජයරත්න මහතා තම ගුරුතුමිය පිළිබඳ මෙලෙස පැවසුවා. වරුණි ගුරුතුමිය අපේ විද්‍යාලයේ එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනම ලැබූ ආදි ශිෂ්‍යාවන්. ශ්‍රීපාද විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කර 2020 ජූලි 20 තමයි ගුරුවරියක ලෙස අප විද්‍යාලයේ වැඩබාරගත්තේ. ඇය වැඩ කරන විට කිසිම දිනක රෝගී තත්ත්වයෙන් සිටින බව අපට පෙන්වුවේ නැහැ. ඇය මියගිය පසුව තමයි රෝගී තත්ත්වයෙන් පසු වූ කෙනෙක් බව මම වගේම අපේ ගුරු මණ්ඩලයත් දැනගත්තේ. කිසිම විටක වැඩ අතපසු කළේ නැහැ. මියගිය දිනේ උදේ ඇවිත් කාර්ය සාධන වාර්තා අස්සන් කරගෙන ගියා. මට පුදුම හිතෙන සිදුවීම තමයි මෙවැනි රෝගීන් මහන්සි වෙන්නේ නැහැ. ඒත් මෙම ගුරුතුමිය එලෙස නැහැ. නිර්දේශයේ තිබෙන දරුවන් සමග බෝල සෙල්ලම් කර විනාඩි 20ක ක්‍රියාකාරකමක එයා විනාඩි 40ක්ම සිදු කරා. මේ ගුරුතුමිය හරිම සතුටින් දරුවන් සමග විනෝද වෙවි ක්‍රියාකාරකම් කර තිබුණා. එහෙත් වෛද්‍ය මතය අනුව මෙම තත්ත්වය වෙනස් කරන්න බෑ. ඇය නියමිත කාලයටත් වඩා ජීවත්ව ඇති බව තමයි කියන්නේ. ඒකත් ඇය ලැබූ වාසනාවන්ත අවස්ථාවන්. තම දියණියගේ ජීවිතය රැකගැනීමට තම පියා කර තිබුණේ අසීමිත කාර්යභාරයක්. නමුත් මේ සත්‍යතාවය ඇයගෙන් වසන් කර ඇයට නිදහසේ ජීවත් වීමට අවස්ථාව සැලසීමන් ඇයගේ වාසනාවක්. නමුත් ඇයට සත්‍ය පැවසුවා නම් ඇය මීට වඩා කාලයක් ජීවත් වේවියයි කියලා මගේ නම් දල. දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවත් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කළොත් අපි දාන උණුසුම් පුවත් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.